අනුර දිසානායක ජනාධිපතිතුමා කියනවා මිනිස්සු කියනවා මාස තුනයි හිටියේ කියලා. මම නෑ කියන්නේ. එතුමාට අපි කියන්නේ නෑ ඒක. එතුමා ජනාධිපතිින් ජනාධිපති යන්න ඕනේ. එතුමාගේ පැත්තෙන් දෝෂාභියෝගයක්වත් මම දන්නේ නෑ. මේ එහෙම ඒවා කරන්න වැඩක් නෑ. ඒත් ඔය දාලා තියෙන ලයිස්තු ඇහුවොත් එතුමාගේ ආණ්ඩුව මාස තුනක් නෙමෙයි සති තුනක් යන්න පුළුවන්ද කියලා මම දාන්නේ. ඉතින් පළපුරුදුව ඉන්න ඕනේ රට වෙනුවෙන්. අපි කියන්නේ පළපුරුදු අපේ අය දාන්න කියලා බහුතරයක් දෙන්න කියලා පාර්ලිමේන්තුවට. රට ගෙනියන්න. ඒකට අවුරුදු තුනක් හරි යන්න පුළුවන් අපේ බහුතරයක් හිටියොත් විතරයි. නැත්තම් පොල් පෝලිං වෙලදන්නේ හැමතැනම පෝලිං තියේ. මට කියනවා මේ වචන ටික මං කියන්නම්කෝ. පැරදුනා නම් ගෙදෙට්ට වෙලා ඉන්න කියලා. ඒ කියන්නේ මං පැරදුනා. ඉතින් මං පිළිගන්නවා. මං ජනාධිපති වරණට ආවා. මං ඡන්දේ ඉල්ලුවා. බහුතරයක් මට ඡන්දේ දුන්නේ නැහැ. ඉතින් මං පැරදිලා. ඒත් බහුතරයක් එතුමාට දුන්නේ නැහැනේ. 152ක් හම්බුනේ නේ. මොකද එතුමගේ මගේ වෙනස. මම බහුතරයක් නැති හිටපු ජනාධිපති. එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති. එතුමටත් නෑ මටත් නෑ. එච්චරයි තියෙන්නේ. මොකද විශේෂත්වය. අපි දෙන්නම එකට ඉන්නේ. ඒ නිසා මම අහන්නේ එතුමා කියනවා මං දැන් ඒගොල්ලෝ කොනිත්තනවා කියලා. අයියෝ මං කොහොමද කොනිත්තන්නේ? අද හිටපු ජනාධිපතිතුමා රැස්වීම කතා කරලා. එතුමා මීගමුවට ගිහිල්ලා කියනවා පුරුදු කෙනෙක් එවන්නලු. මීගමුවි. හරිද? දන්නවනේ. අර පුරුදු කෙනා එවන්නලු. ඔව්. ඒගොල්ලන්ට පුරුදුයි. මොනවද පුරුදු? දැන් බලන්නකෝ. මේ දවස්වල අහුවෙනවා වාහන දියාපදිංචි නොකරන ලද වාහන. ඒක තියෙන්නේ වාහනේ වටිනාකම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ පාලකයන් නීතිය ගැන සැලකිලිට භාජනය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එතන තීරිනවා. දැන් මෙතන ඉන්න කවුරු හරි පුරවැසියෙක් වාහනයක් ලියාපදිංචි කරන්න නැතුව පාරට දානවද? නැ පුරවැසියෝ දාන්නේ. බැරි වෙලාව තමන් දුවන වාහනේ අංක තහඩුව වැටුනොත් ඒත් බයෙන් යන්නේ. එහෙමනේ. සමහර වෙලාවට යන ගමන් වැටිලා දන්නේ. ඒත් බයෙන් යනවා. එයි පුරවැසියන් නීතියට බයයි. පුරවැසියන් නීතියට ගරු කරනවා. හැබැයි පාලකයන් ලියාපදිංචි නොකරලද වාහන හම්බ වෙනවා. වෙන වාහනවල අංක තහඩු දාලා දුවලා බලනකොට එංගලන්තෙන් උස්සපු වාහනය. හිතන්නකෝ. හරිද? එයි ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ නීතියට බය නැහැ. ඒගොල්ලෝ හිතනවා එයා ඇමති එයා മന്ത്രി එයාට වාහන ලියාපදිංචි කරන්න ඕනේ. එයාට වාහන නීත්‍යානුකූල වරායෙන් එළියට ගේන්න ඕනේ. එයාට වාහන කපලා බට් කරලා දුවන්න පුළුවන්. එයාට රෙජිස්ටර් කරන්න නැතුව දුවන්න පුළුවන්. දැන් කියනවා දන්නේ නැතුව කවුද ගෙදර දාලා ගිහිල්ලාද? අලුතර යාදුවෙක් කියනවා. දැක්කද? හරිද? වාහන හොඳේ. මොකද මේ වෙලා තියෙන්නේ? මෙතන පෙන්වන්න වෙන මුකුත් නෙවෙයි. ඒගොල්ලෝ නීතියට බය නැති බව. ඒගොල්ලෝ නීතියට උඩින් ඉන්න බව. සාමාන්‍ය පුරවැසි තමන්ගේ වාහනයක් රෙජිස්ටර් කරන්න නැතුව පාරට දාන්න බයයි. හැබැයි එමති දැනගෙන වෙන නම්බර තහඩු ගහ අංක තහඩු ගහගෙන වෙන අංක ගහගෙන පාරේ දුවන බය නැතුව. එයි අන්න ඒගොල්ලන්ට හොඳට පුරුදුයි නීතියට උඩින් ඉඳලා. ඔන්න පුරුදු. ඒ වගේම ඒගොල්ලන්ට පුරුදුයි මොකද්ද? පාර්ලිමේන්තුවේ ගහගෙන පුරුදුයි. පාර්ලිමේන්තුවේ සභාගර්භය ඇතුළත පිහියක් අරන් එන එක ලේසි නෑ. ආරක්ෂාව ඇතුළේ විශාල ලෙස පරීක්ෂා කරලා ගින්නේ. හැබැයි පිහියක් අංගගෙන ඇවිල්ලා පුරුදුයි. මිරිස්කුඩු ගෙනල්ලා පුරුදුයි. ගහගෙන පුරුදුයි. හොරකම් කරලා පුරුදුයි. අපරාධ කරලා පුරුදුයි. එනිසා ඒගොල්ලෝ කියන්නේ අන්නේ පුරුදු කට්ටිය වන්නලු. මොකද කියන්නේ? යවනවද? නෑ ඒගොල්ලෝ පුරුදු ජනතාවට විරෝධී දේවල් වලට. ඒගොල්ලෝ පුරුදු ඒගොල්ලන්ගේ දේපළ ධනය වැඩි කරගන්න. ඒගොල්ලෝ පුරුදු නීතිය කඩන්න. ඒගොල්ලන්ගේ පුරුදු නීතියට උඩින් ඉන්න. ඔව්. අපේ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ ලොකු පුරුද්දක් නෑ. ඇත්ත. හැබැයි මතක තියාගන්න අපේ යට පාර්ලිමේන්තුව අලුත් වුණාට දේශපාලනය අලුත් නෙවෙයි. ඒකයි වැදගත්. මෙයා දේශපාලනයෙන් අලුත්ද? නෑ.